ශතකය මිත්‍රයන් ඇති බව අර්ථ සිද්ධියට හේතු වන බව එවං මිත්ත වතං අත්තා සබ්බේ හොಂತಿ පදක්ඛිනා හංසා යථා දතරට්ඨා ඥාති සංඝ මුපාගමුං චූලහංස ජාතකේ යම්සේ දතරට්ඨ සුමුඛ යන හංසයෝ වැද්දාගෙන් මිදී සිය නෑයන් වෙත ගියාහුද එමෙන් යහපත් මිතුරන් ඇතිය වුන්ට සකලාර්ථය සිදු වෙති හැමදෙනම මිතුරු කරගත යුතු බව කරේ සිරික්ඛෝ අතවා පි සෙට්ඨෝ නිහීනකෝ චාපි කරෙය මිත්තෝ කරෙයුං තේ ව්‍යසනේ උත්තමත්ථං යතා අහං කුසනාලි රුචායං කුසනාලි ජාතකය මග මෙය වැලුප් පඳුරේ වෙසෙන දුබල දෙවියාගේ උපකාරයෙන් සිය විමන රැකගත් බලවත් දෙවියෙකු වූ බුරුදගස විසූ දෙවියෙකුගේ ප්‍රකාශයකි යම්සේ බුරුදගස වෙසෙන බලවත් වූ මම වැලුප් පඳුරේ වෙසෙන දුබල දෙවියා හා මිතුරුකම් කළෙම්ද එමෙන් සම වූවන් සමගද මිතුරුකම් පවත්වන්නේය ශ්‍රේෂ්ඨයන් සමගද මිතුරුකම් පවත්වන්නේය දුබලයන් සමගද මිතුරුකම් පවත්වන්නේය ඔවුහු ව්‍යසනයේදී වටිනා වැඩ කරන්නාහ දුබල වූ මිතුරාගේ උසස් බව අපිචේ දුබ්බලෝ මිත්තෝ මිත්ත ධම්මේසු තිට්ඨති යෝ ඥාතකෝ ච බන්ධු ච සෝ මිත්තෝ සෝ ච මේ සඛා දාඨීනී මාති මඤ්ඤිතෝ සිංගාලෝ මම පානදෝ ගුණ ජාතකේන් මෙය සිංහයෙකු විසින් මඩේ එරී සිටියේදී එයින් ගැලවීමට තමාට උපකාර කළ හිවලෙකු ගැන සිංහ දෙනට කියන ලද්දකි. ඉදින් දුර්වල වූද මිතුරෙක් මිත්‍ර ධර්මෙහි මනාකොට පිහිටා සිටී නම් හෙතෙමේ නෑයෙක්ද වෙයි බන්ධුවරයෙක්ද වෙයි මිත්‍රයෙක්ද වෙයි එක්ව හැසිරෙන යහළුවෙක්ද වෙයි දල ඇත්තිය ඒ සිවලා පහත් කොට නොසිතව ඌ මගේ ප්‍රාණය දුන්නේය මිත්‍ර වන හැටි මිත්තෝ හවේ සත්ත පදේන හෝති සහායෝ පන ද්වාදසකේන හෝති මාසත් ධම්මාසේන ච ඥාති හෝති තතුත්තරින් අත්ත සමෝපි හෝති කාලකන්නී ජාතකය සත්පියවරක් එක්ව ගමන් කිරීමෙන් මිත්‍රයෙක් වෙයි දොළොස් දිනක් එක්ව විසීමෙන් සහායකයෙක් හෙවත් එක්ව හැසිරෙන යහළුවෙක් වෙයි මසක් හෝ අඩමසක් එක්ව විසීමෙන් නෑයෙක් වෙයි එයට වැඩි කලක් එක්ව විසීමෙන් තමා හා සම වූවෙක් වෙයි අමිතුරන්ගේ ලකුණු නනං උඹ යතේ දිස්වා නච නං පටිනන්දති චක්ඛු නීස නීචස්ස නදාති පටිලෝ මංච වත්තති මිත්‍ර ප්‍රතිරූපකයා හෙවත් අමිතුරා අනිකා දැක සතුටු බවක් නොදක්වයි අනිකාගේ කතාවට අනුබල දීම් වශයෙන් කතා නොකරයි අනිකා තමා දෙස බලන කල්හි නොබලයි අනිකාගේ කතාවට විරුද්ධ වෙයි අමිත්තේ තස්ස බජති මිත්තේ තස්ස නසේවති වන්නකාමේ නිවාරේති අක්කෝ සන්තේ පසංසති අනිකාගේ සතුරන් ආශ්‍රය කරයි අනිකාගේ මිත්‍රයන් භජනය නොකරයි අනිකාගේ ගුණ කියනු කැමැතියන් වලක්වයි අනිකාට බය බනින අය පසසයි ගුයිහංච තස්ස නක්ඛාති තස්ස ගුයිහං න ගුහති
කම්මං තස්සන වන්නේති පඤ්ඤස්ස නප්පහංසති. තමාගේ රහස් අනිකාට නොකියයි. අනිකාගේ රහස් නොසඟවයි. අනිකාගේ වැඩවල ගුණ නොකියයි. අනිකාගේ නුවණ වර්ණනා නොකරයි. අභවේ නන්දති තස්ස භවේ තස්ස න නන්දති අච්චරියං භෝජනං ලද්ධා තස්ස නුප්පජ්ජත්තේ සති. අනිකාගේ පිරිහීමට කැමති වෙයි. දියුණුවට නොකැමති වෙයි. අමුතු හොඳ බොදුණක් ලද කල්හි අනිකා සිහි නොකරයි. තතෝ නං නානුකම්පති අහෝ සෝපි ලබෙයතෝ ඉච්චේතේ සෝලසාකාරා අමිත්තස්මි පතිට්ඨිතා යේහි අමිත්තං ජානෙය්‍ය දිස්වාසුත්වාච පණ්ඩිතෝ. අහෝ මාගේ මිත්‍රයාටත් මෙයින් ලදහොත් හොඳයයි අනුකම්පාවෙන් නොසිතයි. මේ කරුණු සොලස අමිත්‍රයා කෙරෙහි පිහිටියේය. නුවණැත්තේ ඒවා අසා දැකද අමිත්‍රයා හැඳිනගන්නේය. මිත්‍රයාගේ ලකුණු පෞත්තං චස්ස සරති ආගතං අභිනන්දති තතෝ කේලායිතෝ හෝති වාචාය පටිනන්දති. වෙන්ව වෙසෙන්නා වූ අනෙකා සිහි කරයි. ආකල්හි සතුටු වෙයි. ඉක්බිති ඔහුට ආදරය දක්වයි. ප්‍රිය වචනයෙන් පිළිසඳර කතා කරයි. මිත්තේ තස්සව භජති අමිත්තේ තස්ස න සේවති අක්කෝ සන්තේ නිවාරේති වන්නකාමේ පසංසති. අනෙකාගේ මිතුරන්ම භජනය කරයි. සතුරන් භජනය නොකරයි. ආක්‍රෝෂ කරන්න වුන් වලක්වයි. ගුණ කියන්න වුන් පසසයි. ගුහිහංච තස්ස අක්කාති තස්ස ගුහිහංච ගූහති කම්මංච තස්ස වන්නේති පඤ්ඤං තස්ස පසංසති. තමාගේ රහස් අනිකාට කියයි. අනිකාගේ රහස්ද සඟවයි. අනිකාගේ වැඩවල ගුණ කියයි. අනිකාගේ නුවණ පසසයි. භවේච නන්දති තස්ස අභවේ තස්ස න නන්දති අච්චරියං භෝජනං ලද්ධා තස්ස උප්පජ්ජතේ සති තතෝ නං අනුකම්පති අහෝ සෝලි ලබෙයතෝ. අනිකාගේ දියුණුවට සතුටු වෙයි. පිරිහීමට නොකැමති වෙයි. ආශ්චර්යවත් භෝජනයක් ලද කල්හි සිහි කරයි. අහෝ මගේ යාළුවාටත් මෙයින් ලදහොත් හොඳයයි අනුකම්පා සහගතව සිතයි. ඉච්ඡේතේ සෝලසාකාරා මිත්තස්මින් සුප්පතිට්ඨිතා යේහි මිත්තංච ජානෙය්‍ය දිස්වාසුත්වාච පණ්ඩිතෝ. මේ කරුණු සොලස මිත්‍රයා කෙරෙහි මනාකොට පිහිටියේය. ඒවා දැකද අසාද නුවණැත්තේ ඒ කරුණුවලින් සැබෑ මිතුරා හැඳිනගන්නේය. මිත්තා මිත්ත ජාතකයෙන් මිත්‍රයන් වැනි සතුරෝ අඤ්ඤ දත්තු හරෝ මිත්තෝ යෝච මිත්තෝ වචී පරෝ අනුප්පියංච යෝ ආහ අපායේසුච යෝ සඛා. ඒතේ අමිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ ආරකා පරිවජ්ජෙය මග්ගං පටිභයං යතා උපකාරෝච යෝ මිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුඛේ අත්තඛායි ච යෝ මිත්තෝ යෝච මිත්තානුකම්පකෝ ඒතේ කෝ මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ සක්කච්ඡං පෛරුපාසෙය මාතා පුත්තං ච ඕරසං. දීඝනිකාය සිංහාල සූත්‍රයෙන් ගැනීමටම මිතුරු වන අඤ්ඤ දත්තු හර නම් මිත්‍රයාය. වචනයෙන් පමණක් සංග්‍රහ කරන වචී පරම නම් මිත්‍රයාය. අනිකා සතුටු වන ලෙස හොඳ නරක දෙකම වර්ණනා කරන අනුප්පිය බාණී නම් මිත්‍රයාය.
නොමනාදෑ කිරීමට පමණක් එක්වන අපාය සහාය නම් මිත්‍රයා යන මේ මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රයන් හතර දෙන හැඳිනගෙන නුවණැත්තේ නපුරු මගකින් මෙන් ඔවුන්ගෙන් වෙන් වෙන්නේය. සැබෑ මිතුරෝ උපකාරෝච යෝ මිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුකේ අත්තක්ඛායීච යෝ මිත්තෝ යෝච මිත්තානුකම්පකෝ ඒතේකෝ මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ සක්කච්ඡං පායිරුපාසෙය්‍ය මාතා පුත්තංච ඕරසං. දීඝනිකාය සිඟාලෝවාද සූත්‍රය. යම් මිත්‍රයෙක් උපකාර කෙරේද, යම් මිත්‍රයෙක් සැප දුක් දෙකෙහි සමව සිටීද, යම් මිත්‍රයෙක් දියුණුවේ මග කියාද, යම් මිත්‍රයෙක් අනුකම්පා කෙරේද, නුවණැත්තේ ඒ මිත්‍රයන් හතර දෙනම මෙසේ හැඳින මවක් සිය කුසෙහි උපන් දරුවෙකු භජනය කරන්නාක් මෙන් මනාකොට සේවනය කරන්නේය. කල්‍යාණ මිත්‍රයා දුද්දදං දදති විත්තං දුක්කරං වාපි කුබ්බති අතෝ පිස්ස දුරුත්තානි කමති දුක්ඛයානිපි. ගුහිහංච තස්ස අක්ඛාති ගුහිහස්ස පරිගූහති ආපදාසු න ජහති කීනේන නාති මඤ්ඤති. යස්මින් ඒතානි ඨානානි සංවිජ්ජಂತಿ ද පුග්ගලේ සෝ මිත්තෝ මිත්තකාමේහි බජිතබ්බෝ තථා විදෝ. අංගුත්තර සත්තක නිපාතයෙන්. යමෙක් මිතුරා හට දීමට දුෂ්කර වූ වටිනා දෙය දේද, මිත්‍රයා වෙනුවෙන් දුෂ්කර දෑ කෙරේද, වැරදීම් කිපීම් නිසා මිත්‍රයා විසින් කියවනු ඉවසීමට දුෂ්කර වචන වුවද ඉවසාද, තමාගේ රහස් මිත්‍රයාට කියාද, මිත්‍රයාගේ රහස් තමාගේම රහස් මෙන් සඟවාද, විපත්වලදී නොහරීද, ධනය ෂයවීම් කරනකොට පහත්කොට නොසිතාද, යම් පුද්ගලයෙකු කෙරෙහි මේ කරුණු හත ඇත්තේද, එබඳු වූ ඒ මිත්‍රයා මිත්‍රයන් සොයන්නවුන් විසින් සේවනය කළ යුතුය. නිරපන කල්හිද නොහල යුතු කල්යාණ මිත්‍රයා. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නෝ චට්ඨානේ නියෝජයේ. යස්මින් ඒතානි ඨානානි සංවිජ්ජಂತಿ ද පුග්ගලේ සෝ මිත්තෝ මිත්තකාමේන අත්ථ කම්මානුකම්පකෝ අපි නාසිය මානේන බජිතබ්බෝ තථා විදෝ. අංගුත්තර සත්තක නිපාතය. යම් මිත්‍රයෙක් ප්‍රිය වේද, ගරු කළ යුතු වේද, ප්‍රශංසා කළ යුතු වේද, කළ යුත්ත නොකළ යුත්ත කියා දෙමිහි සමත් වේද, වචනය ඉවසන්නේ හෙවත් අවවාද පිළිගන්නේ වේද, ගැඹුරු කතා කියන්නේ වේද, ආශ්‍රය කරන්නා නොමනා ක්‍රියාවෙහි නොයොදවන්නේ වේද, මේ කරුණු හත යම් පුද්ගලයෙකු කෙරෙහි ඇත්තේද, අර්ථය කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ඒ මිත්‍රයා මිත්‍රයන් කැමති වන්නාහු විසින් නෙරපුණු ලබන කල්හිද නොහැර භජනය කළ යුතුය. නොයෙක් කරුණුවලට මිත්‍රයෝ. සත්තෝ පවසතෝ මිත්තං මාතා මිත්තං සකේ ගරේ සහායෝ අත්ථ ජාතස්ස හෝති මිත්තං පුනප්පුනං සයං කතානි පුඤ්ඤානි තං මිත්තං සම්පරායිකං. දේවතා සංයුක්තය. ස්වකීයන්ගෙන් වෙන්ව හැසිරෙන්නාහුට එක්ව හැසිරෙන වෙළඳ සමූහය මිත්‍රය. සිය නිවසේදී මව මිතුරියය. කළ යුතු දෙයක් එළඹ සිටි කල්හි යහළුවා නැවත නැවතත් මිත්‍රය තමා විසින් කළ යම් පිනක් වේ නම් එය පරලොවෙහිදී මිත්‍රය. මිත්‍ර
ද්‍රෝහිකම් යස්ස රුක්ඛස්ස ජායාය නිසීදෙය්‍ය සයෙය්‍ය වා න තස්ස සාඛං බංජෙය්‍ය මිත්තං දුබ්බෝහි පාපකෝ පකින්නක සාදීන ජාතකය යම් ගසක සෙවනේ හිඳගත්තේ හෝ හොත්තෝ හෝ වේනම් ඒ ගස අතු නොබිඳින්නේය මිත්‍ර ද්‍රෝහියා පෞකාරයකි කුට්ටි කීලාසි භවති යෝ මිත්තානං ඉදුද්දුබි කායස්ස වේද මිත්තදු නිරයංසෝ උපජ්ජති මහා කපිජාතකය යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි වේද හෙතෙමේ මෙලොවදීම කුෂ්ඨ රෝග ඇත්තෙක්ද වන්නේය සුදු කබර රෝග ඇත්තෙක්ද වන්නේය මරණින් මතු ඒ මිත්‍ර ද්‍රෝහියා නරකයේ උපදින්නේය මිත්‍රයන්ට හිතවත් වීමේ අනුහස් බහූත බක්ඛෝ භවති විප්පවුත්තෝ සඛාගරා බහූනං උපජීවಂತಿ යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොවේද හෙතෙමේ සිය නිවසින් බැහැර විසුයේද බොහෝ ආහාර ලබයි ඔහු නිසා බොහෝ දෙනාද ජීවත් වෙති යන් යන් ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත් පූජිතෝ හෝති යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍ර ද්‍රෝහි නොවේද හේ යම් යම් ජනපදයකට නියම් ගමකට රාජධානියකට යේද සෑම තනදීම පුදනු ලබන්නේ වෙයි නාස්ස චෝරා පසහන්ති නාති මඤ්ඤේති කන්තියෝ සබ්බේ අමිත්තේ තරති යෝ මිත්තානං නදූපති යමෙක් මිතුරන්ට ද්‍රෝහි නොවේද ඔහුට සතුරු පීඩා නොකරන්නාහ රජද ඔහු පහත් කොට නොසලකන්නේය හේ සියලු සතුරන් ඉක්මවන්නේය අක්ඛුද්ධෝ සගරං ඒති සබාය පටිනන්දිතෝ ඥාතීනං උත්තමෝ හෝති යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍ර ද්‍රෝහි නොවේද සිය නිවසෙන් බැහැර ගියා වූ හෙතෙමේ සභාවෙහි ගුණකථා අසා සතුටු වූයේ කෝපයක් නැතිව සිය නිවසට එන්නේය හෙතෙමේ නෑයන්ට උත්තමද වන්නේය සක්ඛත්වා සක්ඛතෝ හෝති ගරු හෝති සගාරවෝ වන්නකිත්ති බතෝ හෝති යෝ මිත්තාන දූපති යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොවේද හෙතෙමේ අනුන්ට සත්කාර කොට තෙමේද සත්කාර ලබන්නේය අනුන් කෙරෙහි ගෞරව ඇත්තේ තෙමේද අනුන්ගේ ගෞරවයට හිමි වෙයි ඉදිරියෙහි කරන ගුණ වර්ණනාව හා දුර පැතිරෙන ගුණ වර්ණනාව ඇතිරේ ඇතිව හැසිරෙන්නේ වෙයි පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටි වන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍ර ද්‍රෝහි නොවේද හෙතෙමේ අනුන්ට පූජා කරන්නේ තෙමේද පූජා ලබයි අනුන්ට වඳින්නේ තෙමේද වැඳුම් ලබයි යසසටද කීර්තියටද පැමිණෙයි අග්ගි යථා පජ්ජලති දේවතාව විරෝචති සිරියා අජහිතෝ හෝති යෝ මිත්තානං නදූපති යමෙක් මිත්‍රද්‍රෝහි නොවේද හෙතෙමේ ලෝකේහි ගින්නක් මෙන් දිලිසෙයි දෙවියකු මෙන් බබලයි ශ්‍රියා ඇත්තෙක් වෙයි ගවෝ තස්ස පජායන්ති කෙත්තේ උත්තං විරුහති උත්තානං පල මස්සා මස්නාති යෝ මිත්තානං නන්දූපති යමෙක් මිත්‍රද්‍රෝහි නොවේද ඔහුට ගවයෝ බොහෝ වෙති කෙතෙහි වපුල දේ මැනවින් වැඩෙයි වපුල දේවල් ඵල අනුභව කරන්නට ලැබෙයි දරිතෝ පබ්බතාතෝ වා
රුක්ඛා තෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලබති යෝ මිත්තානං නදූබති. යමෙක් මිත්‍ර ද්‍රෝහි නොවේද වැඩුණු මුල් ඇති නුගගසකට සුළඟ පීඩා නොකරන්නාක් මෙන් ඒ සත්පුරුෂයාට අමිත්‍රයෝ පීඩා නොකරති. මුගපක්ඛ ජාතකයෙන් විපතේදී මිත්‍රයන් ලබන නොලබන අය. අදෙයෙසු දදං දානං දෙයෙසු නප්ප වෙච්චති ආපාසු ව්‍යසනං පත්තෝ සහායං නාදිගච්චති. යමෙක් තමාට පෙර උපකාර කළවුන්ට උපකාර නොකරමින් උපකාර නොකළවුන්ට උපකාර කෙරේද හෙතෙමේ විපතේදී දුකට පැමිණියේ යහළුවෙකු නොලබයි. නො දෙයෙසු දදං දානං දෙයෙසු යෝ පවෙච්චති ආපාසු ව්‍යසනං පත්තෝ සහාය මදී ගච්ඡති. මහා අසාරෝහ ජාතකයෙන් යමෙක් පෙර තමාට උපකාර නොකළවුන්ට උපකාර නොකරන්නේ උපකාර කළවුන්ට උපකාර කෙරේද හෙතෙමේ විපතේදී දුකට පැමිණියේ යහළුවන් ලබයි. මිතුරුකම් ලිහිල් වීමේ හේතු. අච්ඡාභික්ඛන සංසග්ගා අසමෝ සරණේන ච ඒතේන මිත්තා ජිරන්ති අකාලේ යාචනාය ච. පමණ ඉක්මවා නිතරම ආශ්‍රය කිරීමෙන්ද ආශ්‍රයට නොයාමෙන්ද නොකල්හි ඉල්ලීමෙන්ද යන මේ කරුණුවලින් මිත්‍රභාවය දිරයි. තස්මා නා භික්ඛනං ගච්ඡේ න ච ගච්ඡේ චිරා චිරං කාලේන යාචං යාචෙය්‍ය ඒවං මිත්තා න ජීයරේ අතිචිරං නිවාසේන පියෝ භවති අප්පියෝ. මහාබෝධි ජාතකයෙන් එබැවින් නිතරම ආශ්‍රයට නොයන්නේය, බොහෝකල් ආශ්‍රය හැරසිටද නොයන්නේය, ඉල්ලීමක් කරතොහොත් සුදුසු වේලාවක දීම කරන්නේය, මෙසේ පැවතීමෙන් මිත්‍ර බව නොදිරන්නේය, දීර්ඝ කාලයක් එක්ව විසීමෙන්ද ප්‍රියයා අප්‍රිය වන්නේය. මිත්‍ර භේදයට හේතු. යෝ පරේසං වචනානි සද්ද හේත යත තතං කිප්පං බිජ්ජේත මිත්තස්මින් වේරංජ පසවේ බහුන්. යමෙක් අනුන්ගේ කීම එසේමමයි විශ්වාස කෙරේද හේ මිත්‍රයන්ගෙන් වහා බිඳෙන්නේය, ඔහුට වෛරද බොහෝ වන්නේය. නොබිදෙන මිතුරා. න සෝ මිත්තෝ යෝ සදා අප්පමත්තෝ බේදානු සංකී රන්ද මෙවා නුපස්සී යස්මින්ච සෙති උරසීව පුත්තෝ සවේ මිත්තෝ සෝ අබෙජ්ජා පරෙහි. වන්නරෝහ ජාතකයෙන් යමෙක් නිරන්තරයෙන්ම අනිකා ගැන සැකයෙන් සිදුරුම සොයාද හෙතෙමේ මිත්‍රයෙක් නොවේ. මවගේ ලයෙහි දරුවෙකු නිදන්නාක් මෙන් යමෙකුගේ ලයෙහි සැක නැතිව සයනය කෙරේද අනුන් විසින් නොබිඳ විය හැක්කා වූ හෙතෙමේම ඒකාන්ත මිතුරාය. සත්පුරුෂයන්ගේ විරෝධය. සචේපි සන්තෝ විවදන්ති කිප්පං සන්දීයරේ පුන බාලාපත්තාව බිජ්ජන්ති න තේ සමත මජ්ජගු. ඉදින් සත්පුරුෂයෝ ඔවුනොවුන් විරුද්ධ වූවාහුද වහා සමගියට පැමිණෙති. අඥානයෝ මැටිබඳුන් මිදින්නාක් මෙන් ඔවුනොවුන් බිඳෙති. ඔවුහු නැවත සමගියට නොපැමිණෙති. මිත්‍රත්වය නොබිදින්නෝ. ඒතේ බීයෝ සමායන්ති සන්දී තේසං න ජීරති යෝ චාදි පන්නං ජානාති යෝච ජානාති දේශනං. යමෙක් තමා අතින් වූ වරද වරදක් බව දනීද යමෙක් වරද කළහු විසින් කරන සමාව ඉල්ලීම පිළිගන්ට දනීද ඔහු බිඳුනාහුද
නැවත සමගියට පැමිණෙත්. ඔවුන්ගේ මිත්‍ර සන්ධිය නොදිරයි. ඒසා ඒසෝහි උත්තරීතරෝ බාරවාහෝ දුරන්දරෝ යෝ පරේසාදී පන්නානං සයං සන්ධාතු මරහති කස්සප මන්දිය ජාතකයෙන්. යමෙක් අනුන් කළ අපරාධ එවසීමට සමත්වේද හේතෙමේ මිත්‍රත්වය නැමැති බර උසුලන්නවුන් අතර ගෙන යන්නවුන් අතර උසස්ම තැනැත්තා වන්නේය. අසම්පදානේති තරි තරස්ස බාලස්ස මිත්තානි කලී බවන්ති තස්මා හරාමි බුසං අඩ්ඩමානං මාමේ මිත්‍ති ජීයත්ත සස්සතාය. අසම්පදාන ජාතකය. මිත්‍රයෙකු විසින් දෙන මද වූ හෝ බොහෝ වූ හෝ දෙය නොගැනීමෙන් බාලයාගේ මිත්‍රයෝ බිඳෙති. එබැවින් මොහුගේ හා මාගේ මිත්‍රත්වය නොබිදේවා, ස්ථීර වේවායි බොල් තිබ ගනිමි. මෙය අසම්පදාන ජාතකය බලා තේරුම් ගත යුතුය. කල්‍යාණ මිත්‍රයන් සේවනය කළ යුතු බව. න බජේ පාපකේ මිත්තේ න බජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්‍යාණේ බජේත පුරිසුත්තමේ. ධම්මපදය පණ්ඩිත වර්ගය. පාපමිත්‍රයන් සේවනය නොකරන්නේය. හීන පුරුෂයන් සේවනය නොකරන්නේය. කල්‍යාණ මිත්‍රයන් සේවනය කරව. උත්තම පුරුෂයන් සේවනය කරව. වීත සද්දං න සේවෙය්‍ය උදපානංව නෝදකං සචේපි නං අනුකනේ වාරි කද්දම ගන්ධිකං. වතුර නැති ලිඳක් මෙන් විශ්වාස නැතියහු සේවනය නොකරන්නේය. ජලයේ සිඳුනු ලිඳ නැවත කැනුයේද මඩගඳ නිසා එහි ජලය ප්‍රයෝජනයට නොගත හැක. පසන්න මේව සේවෙය්‍ය අපසන්නං විවජ්ජයේ පසන්න පෛරුපාසෙය්‍ය රහදං වෝද කත්තිකෝ. පහන් තැනැත්තාම සේවනය කළ යුතුය. නොපහන් තැනැත්තේ හල යුතුය. ජලය කැමති තැනැත්තා මහවිලක්ම සේවනය කරන්නාක් මෙන් පහන් තැනැත්තාම සේවනය කළ යුතුය. බජේ බජන්තං පුරිසං අබ ජන්තං න බජ්ජයේ අසප්පුරිස ධම්මෝ සෝ යෝ බජන්තාන බජ්ජති. තමාම භජනය කරන තැනැත්තේ භජනය කළ යුතුය. භජනය නොකරන්නා හල යුතුය. යමෙක් තමාහා භජනය කරන්නා භජනය නොකරේ නම් ඒ අසත්පුරුෂ කමකි. යෝ භජන්තං න භජති සේවමානං න සේවෙති සචේ මනුස්ස පාපිට්ඨෝ මිගෝ සාකස්සිතෝ යථා. මහාබෝධි ජාතකයෙන්. යමෙක් තමා භජනය කරන්නාහු භජනය නොකෙරේද සේවනය කරන්නාහු සේවනය නොකෙරේද හෙතෙම වඳුරෙකු වැනි මිනිස් පවිටකි. මිනිසුන්ගේ අදහස් තේරුම් ගැනීම දුෂ්කර බව. සුවිජානං සීගාලානං සකුන්තානංච වස්සිතං මනුස්ස වස්තිතං රාජ දුබ්බිජානන්තරං තතෝ. සිවලුන්ගේ හඬ පහසුවෙන් තේරුම් ගත හැකිය. පක්ෂීන්ගේ හඬද පහසුවෙන් තේරුම් ගත හැකිය. මිනිසුන්ගේ හඬ තේරුම් ගැනීම ඒවාට වඩා ඉතා දුෂ්කරය. අපිචේ මඤ්ඤති පෝසෝ ඥාති මිත්තෝ සඛාතිවා සෝ පුබ්බේ සුමනෝ හුත්වා පච්චා සම්පජ්ජතේ දිසෝ. මිනිසා අනෙකෙකු නෑයෙක් මිතුරෙක් යැයි සිතුයේද හේ පළමු හොඳ හිත් ඇත්තේ වී පසුව සතුරු වෙයි. හිතවතා දුර විසුයේද ළඟම බව.
යස්මින් මනෝ නිවිසති අවිදුරේ සහ පිසෝ සන්තිකේ පිහි සෝ දුරේ යස්මා විවසතේ මනෝ ඇලොම් කිරීම වශයෙන් යමෙකු කෙරෙහි තමාගේ සිත පවතී නම් හේ දුර විසුයේද ළඟමය සමගමය යමෙකු කෙරෙහි සිත නොපවතී නම් හෙතෙමේ ළඟ විසුයේද දුරමය අන්තෝපි සෝ හෝති පසන්න චිත්තෝ පාරං සමුද්දස්ස පසන්න චිත්තෝ අන්තෝපි සෝ හෝති පදුට්ඨ චිත්තෝ පාරං සමුද්දස්ස පදුට්ඨ චිත්තෝ ජවනහංස ජාතකයෙන් හොඳ හිත ඇත්තේ මොහුදෙන් එතර විසුයේද තමාගේ ගෙයිහමය තමාගෙන නපුරුසිත ඇත්තේ තමා වෙසෙනගේ විසුයේද මොහුදින් එතරය කේලාම් පිළිගැනීමෙන් වන විපත මෙය කේලාම් පිළිගෙන ඔවුනොවුන් මරාගත් ගවයකු හා සිංහයෙකු ගැන කියන ලද කතා පන්තියකි සන්ධිභේද ජාතකය බලනු නේව ඉත්තිසු සාමඤ්ඤං නාපි බක්ඛේසු සාරති අතස්ස සන්ධිභේදස්ස පස්ස යාව සුචින්නිතං රියදුර මේ දෙදෙනාගේ ස්ත්‍රීන් පිළිබඳ සම බවකුත් නැත ආහාරයේ පිළිබඳ සම බවකුත් නැත එබැවින් කලහයට කරුණක් නැත එහෙත් කොටවන්නාගේ අදහස සිදු වූ හැටි බලව අසි තික්ඛෝ ව මන්සම්බි පේසුඤ්ඤං පරිවත්තති යතු සබංච සීහංච බක්ඛ යන්ති මිගා දමා තියුණු වූ කඩුව මස කපාගෙන මස් අතර ඒමේ අතර යන්නාක් මෙන් මිත්‍ර සන්ධිය අතර එය කපාගෙනම කේලම ඒමේ අත යන්නේය ඒ කේලම නිසා සිංහයාගේ හා මුවාගේ මස් සිවල්ලු කන්නාහ ඉමං සෝ සයනං සේති සයිමේ සයිමං පස්සති සාරති යෝ වාචං සන්ධි වේදස්ස පිසුනස්ස නිබෝධති රතාචාර්ය මේ සිංහයාගේ හා ගවයාගේ යම් මල නින්දක් දකින්නෙහිද යමෙක් කේලාම් කියා කොටවන්නාගේ බස පිළිගන්හිද හේ මේ නින්දෙන් නිදන්නේය තේ ජනා සුඛ මේ දන්ති නරා සග්ග ගාථාරිව යෝ වාචං සන්ධි වේදස්ස නාව බෝ දෙන්ති සාරති සන්ධිභේද ජාතකයෙන් රියදුර යම් කෙනෙක් සන්ධිභේදකයාගේ එනම් කොටවන්නාගේ බස නොපිළිගනිද්ද ඒ ජනයෝ ස්වර්ගයට ගියවුන් මෙන් සැපයට පැමිණෙති හොඳ මිතුරන්ගේ ගුණ තමන් ගෙඩිකා ජීවත් වූ ගස මල කල්හිද ඒ ගස නොහැර එහිම වෙසෙන මහබෝසත් ගිරවාණන්ගෙන් හංසෙක් මෙසේ විචාරයි දූමෝ යදා හෝති එලූප පන්නෝ බුංජන්ති නං විහගා සම්පත්තත්තා කීනන්ති ඥත්වාන දූමං පලච්චයේ දීසෝ දිසා යන්ති තතෝ විහංගමා යම් කලෙක ගස ගෙඩිවලින් යුක්ත වේද ඒ කල්හි පක්ෂීහු පැමිණ ගෙඩි කති ගසේ ගෙඩි අවසන් වූ කල්හි පක්ෂීහු ඒ බව දැන දිසාවෙන් දිසාවට යන්නාහුය චරං චාරිකං ලෝහිත තුණ්ඩ මාමරී කිං ත්වං සුව සුඛ දුම්මම්හි ජායස්ස තදිංග මං බ්‍රූහි වසන්ත සන්නිබ තස්මා අසුව සුඛ දුමං න රින්චසි ගිරවාණෙනි චාරිකාවෙහි යව නොමැරව
ඔබ කුමක් හේයින් වියලුණු ගසෙහි ලතවෙන්නාහුද වසන්ත කාලයේහි වනයක්සේ නිල් වූ ගිරවානිනි ඒ කාරණය මාහට කියනු මැනවි ඔබ කුමක් හේයින් මේ වියලි ගස නොහරින්නහුද යේව සඛීනං සඛාරෝ බවಂತಿ පානං චජේ සුඛ දුක්ඛේසු හංස කීනං අකිනන්ති නතං ජහಂತಿ සන්තෝ සතං ධම්ම මනුස්සරන්තෝ හංසය යහළුවන්ගේ යම් යහළු කෙනෙක් වෙද්ද වෙන යහළුවන්ගේ සුවදුක් දෙකෙහි යහළුවන් වෙනුවෙන් තමන්ගේ ප්‍රාණය වුවද හරන්නාහුය සත්පුරුෂය වනාහි සත්පුරුෂ ධර්මයෙහි පිහිටියාහු දුප්පත් වූවාහුයැයි තමන්ගේ යහළුවන් නොහරන්නාහුය සෝහං සතං අඤ්ඤතා රොස්මි හංස ඥාතිච මේ හෝති සඛාච රුක්ඛෝ තං නුසහේ ජීවිකත්තෝ පහතුං කීනන්ති ඤත්වාන නහේස ධම්මෝ මහා සුඛ ජාතකෙන් හංසය මම ඒ සත්පුරුෂයන්ගෙන් කෙනෙක් වෙමි මේ ගස මාගේ නෑයාද යහළුවාද වෙයි එබැවින් ඵල නැති බව සලකා මේ ගස නොහරිමි එසේ හැරීම ධර්මය නොවේ තවත් වරක මල ගසක බෝසත් ගිරවානන්ගෙන් හංසෙක් මෙසේ විචාරයි සන්ති රුක්ඛා හරිත පත්තා දූමා නේක ඵලා බහු කස්මානු සුඛේ කොලාපේ සුවස්ස නිරතෝ මනෝ නිල් කොළ ඇති ගස් බොහෝ ඇත ගෙඩි ඇති ගස්ද බොහෝ ඇත වියලුනා වූ මේ බෙන ගසෙහි ගිරවාගේ සිත ඇලුනේ කවර කරුණකින්ද පලස්ස උපබංජිමා නේක වස්ස ගනේ බහු අපලම්පි විදිත්වාන සවේ මෙත්ති යථාපුරේ වර්ෂ බොහෝ ගණනක් මුළුල්ලෙහි මේ ගස ඵල අනුභව කළෙමි පෙර මේ ගස හා යම් මිතුරුකමක් පැවැත්නේ නම් ගෙඩි නැති කාලය වූ දැනුදු එය එසේමය සුක්ඛංච රුක්ඛං කොලාපං උපත්ත මපලං දුමං ඔහාය සකුණා යන්තිකින් දෝසං වස්සසේ දිජ කොල නැත්තා වූ ගෙඩි නැත්තා වූ වියලුනා වූ බෙන ගස පක්ෂීහු හැර යන්නාහුය ගිරවානිනි ඔබ එහි කිනම් වරදක් දකින්නේහිද යේ පලත්වා සම්බජන්ති අපලෝති ජහන්ති නං අත්තට්ඨ පඤ්ඤා දුම්මේදා තේ හොන්ති පක්ඛ පාතිනෝ මූල සුඛ ජාතකයෙන් යමෙක් ඵලයන් උදෙසා ගසක් භජනය කෙරෙද්ද ගෙඩි නැති කල්හි එය හැර දමද්ද තමන්ගේ ප්‍රයෝජනය ගැන පමණක් දන්නා වූ අඥානයෝ මිත්‍රපක්ෂය නසන්නෝය නුවණැති සතුරා මෝඩ මිතුරාට වඩා හොඳ බව සෙයෝ අමිත්තෝ මතියෝ උපේතෝ නත්වේව මිත්තෝ මති විප්පහීනෝ මකසං වදිසන්තිහි ඒල මූගෝ පුත්තෝ පිතු අබ්බිදා උත්තමංගං මසක ජාතකයෙන් නුවණින් යුක්ත වූ සතුරා උතුම් නුවන් නැති මිතුරා උතුම් නොවේ ඒ එසේමයි මෝඩ පුත්‍රයා මදුරුවා මරමියයි පොරවෙන් ගසා පියාගේ හිස දෙකට පැලීය සත්පුරුෂයා යෝ වේ කතඤ්යු කතවේදී දීරෝ කල්යාණ මිත්තෝ දල්හ බන්ති චසෝ ච හෝති දුක්ඛිතස්ස සක්කච්ච කරෝති කිච්ඡං තථා විදං සත්පුරිසං වදಂತಿ සරබංග ජාතකෙන් යමෙක් අනුන් විසින් තමාට කළගුණ දනීද ගුණ කළවුන්ට ප්‍රත්‍ය උපකාර කෙරේද
නුවණැත්තේද කල්යාණ මිත්‍රයෙක් වේද මිතුරන් හට මහත් භක්තිය ඇත්තේද දුකටපත් මිතුරාගේ දුක තමා පිටටගෙන මිතුරා දුකින් මුදවනු පිණිස වැඩ කෙරේද එබඳු තැනැත්තේ සත්පුරුෂයායයි පණ්ඩිතයෝ කියති තෞතිසා දෙවියන්ගේ සත්පුරුෂයා මත්තා පෙත්ති බරං ජන්තුන් කුලේ ජෙට්ටා පචායිනං සන්හං සකිල සම්බාසං පේසු නෙයප්පහා ඉනං මච්චේර විනයේ යුත්තං සච්ච ගෝදා බිබුම් නරං තංවේ දේවා තාවතින්සා ආහු සප්පුරිසෝ ඉති සක්ක සංයුක්තයෙන් මව්පියන් පෝෂණය කරන්නා වූ කුල දෙටුවන් පුදන්නා වූ මොලොක් වූ රළු නොවූ කතා ඇත්තා වූ කේලම් නොකියන්නා වූ මසුරු නොවූ සත්‍යවාදී වූ ක්‍රෝධ නොකරන්නා වූ මනුෂ්‍යයා තවතිසා වෙසි දෙවියෝ සත්පුරුෂයායයි කීහු අසත්පුරුෂයා ගුණ කීරීමෙන් සතුටු නොකළ හැකි බව අකතඤ්යුස්ස පෝසස්ස නිච්ඡං විවර දස්සිනෝ සබ්බංචේ පඨවි දජ්ජා නේවනං අබිරාදයේ සීලව නාග රාජ ජාතකෙන් නිතර අනුන්ගේ වරදම සොයන්නා වූ කෙලෙහි ගුණ නොදන්නා වූ අසත්පුරුෂයා හට මුළු පොළොවම දුන්නේද ඔහු සතුටු නොකළ හැකිය අසත්පුරුෂයාට කරන උපකාරයෙන් පලක් නැති බව සච්ඡං කිරේව මහාන්සු නරා ඒකච්චියා ඉද කට්ටං විප්ලාවිතං සෙයියා නත්වේ වේකිච්චියෝ නරෝ සච්ඡං කිර ජාතකෙන් ගොඩගෙන තෙබූ දියේ යන දණ්ඩ උතුමිය විපතින් ගොඩනගා ගන්නාලද ඇතැම් මිනිසෙක් උතුම් නොවේය යැයි මේ ලෝකෙහි ඇතැම් මිනිස්සු සත්‍යක්ම කීවාහුය අසත්පුරුෂයා උපකාරකයා නසන බව අසන්තං යෝ පග්ගන්හාති අසන්ත මුපසේවති තමේව ගාසං කුරුතේ වියග්ගෝ සංජීවකෝ යතා සංජීවක ජාතකෙන් යමෙක් අසත්පුරුෂයා හට අනුබල දේද අසත්පුරුෂයා සේවනය කෙරේද ව්‍යාග්‍රයා තමාට උපකාර කළ සංජීවකයා මරා කෑවාක් මෙන් අසත්පුරුෂයා උපකාර තැනැත්තා උපකාර කළ තැනැත්තා කන්නේය සත්පුරුෂයන්ට හා අසත්පුරුෂයන්ට කරන ගුණ සංයෝග සම්භෝග විශේෂ දස්සනං අනරියං ධම්මේසු සඨේසු නස්සති කතංච අරියේසු ච අංජේසු මහප්පලෝ හෝති අනුම්පිතාදීසු එක්ව විසීම හා එක්ව ක්‍රියාකිරීම වූ ගුණය අනාරිය ස්වභාවය ඇති කෛරාටිකයන් කෙරෙහි නැසෙයි අවංක වූ පිරිසිදු අදහස් ඇත්තා වූ පුද්ගලයෙකුට කළ අල්ප වූද උපකාරය මහත්ඵල වෙයි ප්‍රථම උපකාරයේ අගය යෝ පුබ්බේ කත කල්යාණෝ අකා ලෝකා සදුක්කරං පච්චා කෛරා නවා කෛරා අච්ඡන්තං පූජනා රහෝ මහා අස්සරෝහ ජාතකෙන් යමෙක් පෙර තමාට කිසිදු උපකාරයක් නොකළ අනෙකෙකුට පළමුවෙන් උපකාර කෙරේද හේ ලෝකේහි දුෂ්කර දෙයක් කළේය හේ නැවත උපකාර කරන්නේ හෝ වේවා නොකරන්නේ හෝ වේවා පළමු කළ උපකාරය නිසා ඒකාන්තයෙන් පිදිය යුත්තෙක් වන්නේය සත්පුරුෂයා සත්පුරුෂයන්ට කරන ගුණය යථා බීජං අග්ගම්හි දෛහති න විරුහති එවං කතං අස්සපුරිසේ දෛහති න විරුහති යම්සේ විජුවට ගින්නෙන් දැවේද නොවැඩේද
එමෙන් අසත්පුරුෂයන් කෙරෙහි කළ ගුණද යයි නොවැඩෙයි. කතඤ්යෝම් හි ච පෝසම් හි සීලවන්තේ අරිය වුත්තිනේ සුඛෙත්තේ වීය බීජානි කතං තම් හි න නස්සති නිග්‍රෝධ ජාතකේන්. කළ ගුණ දන්නා වූ සිල්වත් වූ පිරිසිදු අදහස් ඇත්තා වූ පුරුෂයෙකු කෙරෙහි කළ ගුණය යහපත් කුඹුරක බිජුවට මෙන් නොනැසෙයි, එය වැඩෙයි. කෙලෙහි ගුණ නොදන්නා හට උපකාරයන් නැතිවන බව. යෝ පුබ්බේ කත කල්යානෝ කතත්තෝ නාවකු ජති පච්චා කිච්චේ සමුප්පන්නේ කත්තාරං නාදි ගච්ඡති අකතඤ්යෝ ජාතකේන්. අනුන්ගේ උපකාර ලැබූ යමෙක් කළ ගුණය නොදනීද, හේතෙමේ පසුව තමාට කළ යුතු යම් කිසිවක් ඇති වූ කල්හි එයට උපකාර වන කෙනෙකු නොලබයි. කෙලෙහි ගුණ නොදන්නහුගේ අර්ථයන් නැසෙන බව. යෝ පුබ්බේ කත කල්යාණ කතත්තෝ නාවකුජ්ජති අත්තා තස්ස පලුජ්ජන්ති යේ හොන්ති අභිපත්තිතා. පෙර අනෙකෙකුගෙන් උපකාර ලැබූ යමෙක් එය නොසලකා නම් ඔහු බලාපොරොත්තු වන්නා වූ අර්ථයෝ නැසෙති. යෝ පුබ්බේ කත කල්යානෝ කතත්තා මනුභූ ජති අත්තා තස්ස පවඩ්ඩති යේ හොන්ති අභිපත්තිතා. පෙර අනුන්ගෙන් උපකාරගත් යමෙක් එය සලකා නම් ඔහු බලාපොරොත්තු වන්නා වූ අර්ථයෝ වැඩෙති. සේවනය. නිහීයති පුරිසෝ නිහීන සේවී නච හායේත කදාචි තුල්යසේවී සෙට්ඨ මූ පනමං උදේති කිප්පං තස්මත්තනෝ උත්තරී භජතේ. අංගුත්තර තික නිපාතයෙන්. හීනයන් සේවනය කරන්නේ පිරිහෙයි, සමානයන් සේවනයන් කරන්නේ සිටි තත්වයෙන් නොපිරිහෙයි, ශ්‍රේෂ්ඨයන් සේවනය කරන්නේ වහා දියුණුවට පැමිණෙයි. එබැවින් තමන්ට වඩා ශ්‍රේෂ්ඨයන් භජනය කරව. කෙලෙහි ගුණ නොදන්නහුගෙන් ඈත් විය යුතු බව. අකතඤ්ඤෝ මකත්තාරං කතස්සප්පත්තිකාරකං යස්මින් කතඤ්ඤුතා නත්ථි නිරත්ථා තස්ස සේවනා. කෙලෙහි ගුණ නොදන්නා වූ, අනුන්ට උපකාරයක් නොකරන්නා වූ, කළ ගුණයට ගුණයක් නොකරන්නා වූ යමෙකු කෙරෙහි කළ ගුණ සැලකීම නැද්ද, ඔහු සේවනය කිරීම නිෂ්ඵලය. යස්ස සම්මුඛ වින්නේන මිත්ත ධම්මෝන ලබ්භති අනුසූය මනක්කෝසං සනිකං තම්හා අපක්ඛමේ ජව සකුණ ජාතකය. යමෙකුට වැඩ කිරීමෙන් මිත්‍ර ධර්මය නොලැබේද, දොස් නොකියා ආක්‍රෝෂ නොකොට සෙමින් ඔහුගෙන් ඉවත් වන්නේය. භජනය කළ යුතු අය. මෙය බෝසතාණන් වහන්සේ විසින් තමන් කෙරෙන් ඉවත්ව යනු කැමති පුත්‍රයාට කළ අනුශාසනයයි. යෝතේ විස්සතේ තාත විස්සා සංච කමෙයතේ සුසු සී ච තික්ඛි ච තං භජෙහි ඉතෝ ගතෝ. දරුව, නුඹට යමෙක් විශ්වාසද, නුඹේ විශ්වාසය හේ පිළිගනීද, නුඹේ විශ්වාස වචන අසනු කැමැත්තේද, නුඹේ වරද ඉවසාද, මෙයින් ගියා වූ නුඹ ඒ පුද්ගලයා භජනය කරන්නෙහිය. යස්ස කායේන වාචාය මනසා නත්ති දුක්ඛතං උරසීව පතිට්ඨාය තං භජති ඉතෝ ගතෝ. කය වචන සිත යන තුනෙන්ම යමකගේ වරදක් නැද්ද,
මේන් ගියා වූ නුඹ දරුවෙකුසේ පිහිටා ඔහු භජනය කරන්නෙහිය. යෝච ධම්මේන චරති චරන්තෝ පීන මංජති විසුද්ධකාරින් සපඤ්ඤං තං භජති ඊතෝ ගතෝ. යමෙක් දැහැමින් හැසිරේද ඒ නිසා උඩගු නොවේද. මෙයින් ගියා වූ නුඹ පිරිසිදු ක්‍රියා ඇත්තා වූ ඒ පුද්ගලයා භජනය කරන්නෙහිය. හලිද්දි රාගං කපිච්චිත්තං පුරිසං රාග විරාගිනං තාදිසං තාත මාසේවි නිම්මනු සම්පිචේසියා. කය සායම වැනි අස්තිර සිත් ඇත්තා වූ වඳුරෙකුගේ සිත මෙන් වහා වෙනස් වන සිත් ඇත්තා වූ වරින් වර සතුරු මිතුරු වන්නා වූ තැනැත්තා ආශ්‍රය කිරීමට ලොව මිනිසුන් නැති වුවද භජනය නොකරන්නෙහිය. ආසි විසංව කුපිතං මිල්හ ලිත්තං මහාපතං ආරකා පරිවජ්ජේ හි යානීව විසමං පතං. කිපියා වූ සර්පයකු මෙන්ද අසූචි තැවරුණු මාර්ගයක් මෙන්ද විෂම මාර්ගය රතයෙන් යන්නවුන් විසින් හරන්නාක් මෙන් ද වහා වෙනස්වන්නා වූ පුද්ගලයා කෙරින් දුරින්ම දුරුවන්නේය. අනත්තා තාත වඩ්ඩන්ති බාලං අච්චු පසේවතෝ මාස්සු බාලේන සංගංජී අමිත්තේනව සබ්බදා. දරුව වැඩියෙන් බාලයන් සේවනය කරන්නාහට අනර්ථයෝ වැඩති. සතුරන් හා එක් නොවන්නාක් මෙන්ම හැම කල්හීම බාලයන් හාද එක් නොවෙව්. තං තාහං තාත යාචාමි කරස්සු වචනං මම මාස්සු බාලේන සංගංජී දුක්ඛෝ බාලේහි සංගමෝ. හලිද්දි රාග ජාතකයෙන් දරුව මම නුඹට යාඥා කරමි මාගේ වචනය කරව. කිසි කලෙක බාලයන් හා සමාගම් නොකරව. බාලයන් හා සංගමය දුකකි. අසත්පුරුෂයන් ආශ්‍රය කිරීමේ නපුර. න සන්තව කා පුරිසේන කෛරා අරියෝ අනරියේන පජාන මත්තං චීරා නුවුත්තෝ පි කරෝති පාපං ගජෝ යථා ඉන්ද සමාන ගොත්තං. අනර්ථ අර්ථ දෙක දන්නා වූ ආර්යා අනාර්ය වූ අසත්පුරුෂයා හා මිතුරුකම් නොකරන්නේය. තමා විසින් පෝෂණය කළ ඇතා ඉන්ද සමාන ගොත්ත තවුසාට නපුර කලාක් මෙන් බොහෝ කලක් ආශ්‍රය කළා වූද අසත්පුරුෂයා නපුර කරන්නේය. යත්වේව ජඤ්ඤා සදිසෝ මමන්ති සීලේන පඤ්ඤාය සුතේන චාපි තේනේව මෙත්තිං කෛරාත දීරෝ සුඛාවහෝ සප්පුරිසේන සංගමෝ. ඉන්ද සමාන ගොත්ත ජාතකෙන් යම් පුද්ගලයෙකු ගැන සීලේන හා නුවණින්ද උගත්කමින්ද තමා හා සමාන බව දන්නේ නම් ඔහු සමග පමණක් මිතුරුකම් කරන්නේය. සත්පුරුෂයන් හා එක්වීම සැප එළවන්නේය. න සන්ත වස්මා පරමත්ති පාපියෝ යෝ සන්තවෝ කාපුරිසේන හෝති සන්තප්පියෝ සප්පිනෝ පායසේන කිච්ඡා කතං පන්න කුටින් අද්දඩ්ඩහි. අසත්පුරුෂයෙකු හා යම් එක්වීමක් වේද එයට වඩා තවත් නපුරක් නැත. ගිතලෙන් හා කිරිබතින් පෝෂණය කළ ගින්න දුකසේ තනාගත් පන්සල දැවීය. න සන්ත වස්මා පරමත්ති සෙයා යෝ සන්තවෝ සප්පුරිසේන හෝති සීහස්ස ව්‍යග්ගස්ස ච දීපිනෝ ච සමාමුඛං ලේපති සන්තවේන. සත්පුරුෂයෙකු හා යම් මිත්‍රත්වයක් වේද එයට වඩා උතුම් අනෙකක් නැත. ආශ්‍රය නිසා මුව දෙන සිංහයාගේද ව්‍යාග්‍රයාගේද දිවියාගේද මුහුණ ලෙවින්නීය. සන්තව ජාතකයෙන්
නපාප ජන සංසෙවි අච්ඡන්ත සුඛමේදති ගෝදාකුලං කකණ්ඩෝව කලින් පාපේති අත්තාන ගෝද ජාතකේන් පාප ජනයන් සේවනය කරන්නේ සැමකල්හි සැප නොලබා කටුසා ගොයිකුලයට විනාශය පැමිණ වූවක් මෙන් පාපීන් සේවනය කරන තැනැත්තේ තෙමේම තමාට විනාශය පමුණුවා ගන්නේය. අකරන්තෝපිචේ පාපං කරොන්ත මූපසේවති සංකියෝ හෝති පාපස්මින් අවන්නෝ චස්ස රූහති. ඉදින් පව් නොකරන්නේ වී නමුත් පව් කරන්න වුන් සේවනය කරේ නම් පාපේහි සැකකලියුත්තෙක් වෙයි. ඔහුට අවර්ණයක්ද නගී. ඉතිවුත්තක තික නිපාතයෙන් මිනිසුන් හැඳිනීම දුෂ්කර බව. පැහැයෙන් හා නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතා නන්හි වියජ්ජජේන අසඤ්ඤතා ලෝක මිමං චරಂತಿ. පැහැයෙන් හා සටහනින් මිනිසෙකු ලෙසින් හැඳිනිය හැකි නොවේ. එබැවින් සුළු දැකීමකින් කෙනෙකු විශ්වාස නොකරන්නේය. යහපත් පැවතුම් ඇති සිල්වතුන්ගේ වේශයෙන් සිල් තැනැත්තෝ සිල් නැත්තෝද මේ ලෝකයෙහි හැසිරති. පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝව සුවන්න ජන්නෝ චරන්ති ඒකේ පරිවාර ජන්නා අන්තෝ අසුද්ධා බහි සෝභමානා. කෝසල සංයුක්තයෙන් රත්තරන් වැනි වූ මැටියෙන් කළ කුණ්ඩලාභරණයක් මෙන්ද රයින් වැසූ තඹකාසියක් මෙන්ද පිරිවරින් තත්වය වැසුනා වූ ඇතුළත අසුද්ධ වූ පිටපැත්ත පමණක් ලස්සන වූ ඇතැමෙක් ලෝකේහි හැසිරෙති. වාචාය සකිලෝ මනෝ විදුග්ගෝ ජන්නෝ කූප සයෝව කන්හ සප්පෝ ධම්ම දජෝ ගාමනි ගමේසු සාදු සම්මතෝ දුජ්ජනෝ පුරිසේන බාලිසේන ධම්ම දජ ජාතකෙන්. සැඟවි බිලෙහි නිදන විසකුරු සර්පයකු වැනි වූ මෘදු වචන ඇති නපුරු සිත් ඇති ගම්නියම් ගම්හි සත්පුරුෂේක්‍යයි සම්මත වූ ධර්ම කොඩියක් ධර්මය කොඩියක් කොටගෙන හැසිරෙන කෛරාටිකයා බාලයන් විසින් හැඳින ගැනීමට දුෂ්කරය. ද්විතීය ශතකය නිමි.